මේ කාබනික සංයෝගයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙන්නේ අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩය. අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩේ කාබන් පරමාණු අන්තර්ගත වෙන විදිහට අපිට කාබන් දාමය තෝරන්න පුළුවන්. ප්‍රධාන කාබන් දාමය තෝරන අවස්ථාවේදී කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක් සාදල තියෙන කාබන් පරමාණු අන්තර්ගත වෙන විදිහට ප්‍රධාන කාබන් දාමය තෝරගන්න. ඒතර ප්‍රධාන කාබන් දාමය අපිට අංකණය කරන්න පුළුවන් අංක 1 2 3 4. 1 2 3 4. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩයේ කාබන් පරමාණු වලට අංක 1 ලැබීම අංක 4 ලැබීමට වඩා අඩු අංක ලැබීම. ඒ නිසා මේ ආකාරයට අංකයේ දීම වැරදි. මෙතිල් ආදේශ කාණ්ඩ දෙකක් පවතිනවා. දෙවැනි කාබන් පරමාණුවේ මෙතිල් ආදේශ කාණ්ඩ දෙකක් පවතිනවා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 4ක් තියෙනවා. බියුට් කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයක් තුන්වැනි කාබන් පරමාණුවෙන් පටන් ගන්නවා. ඒ නිසා 3 අයින් YN අයින් ලියන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩය, ප්‍රත්‍ය ඔයිල් ක්ලෝරයිඩ්. දැන් අපිට IUPAC නම ලියන්න පුළුවන්. 2,2 ඩයිමෙතිල් ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 4යි. බියුට් තුන්වෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. 3 අයින් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩය ඔයිල් ක්ලෝරයිඩ්. මේ IUPAC නමයිට අවශ්‍ය නම් 2,2 ඩයිමෙතිල් 3 බියුටයිනොයිල් ක්ලෝරයිඩ්. එන්න මේ ආකාරයටත් ලියන්න පුළුවන්. කාබනික සංයෝගයක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩයක් වෙනකොට අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩයේ කාබන් පරමාණුවෙන් තමයි ප්‍රධාන කාබන් දාමය අනිවාර්යෙන් ආරම්භ වෙන්නේ. එනිසා අම්ල ක්ලෝරයිඩ් කාණ්ඩයේ පළවෙනි කාබන් පරමාණුවේ පවතිනවා කියන එක ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ.